රංගන හේරත් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අඩුවයි සින්නවිලා. හැබැයි කාලයක් ජාතික කණ්ඩායමේ අවස්ථාව කාලයක් අහිමි වෙලා ඉඳලා ඊට පස්සේ මුරලිගේ සමුගැනීමත් එක්ක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තරග දිනවන පන්දියවන්න බවට පත්තුණු ක්‍රීඩකයා. රංගන තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථක වමත්දඟ පන්දියවන්න විදිහට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම සාර්ථක වමත් පාදක පන්දියවන්න විදිහට අපිට රංගන ආඩම්බරින් හඳුන්වලා දෙන්න පුළුවන්. මේ සුපිරි ක්‍රීඩකයා පසුගිය දවසක අන්තර්ජාලය ඔස්සේ ඩුබායි ක්‍රිකට් සමාජයක තරුණ ක්‍රීඩකයන් පිරිසකට දේශනයක් දීලා තිබුණා. මේ දේශනයේදී අපිට ජීවිතයට වැදගත් වෙන උපදෙස් රංගන ලබා දීලා තිබුණා. කුසලතාවයේ තිබුණට ක්‍රිකට් ජීවිතය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකට හිණයක් තියෙන්න ඕන. ඒ වගේම කැපවීමක් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි දවසක සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඔයාලට හැබෑ කරගන්න හිණයක් තියෙනවා නම් ඒ හිණේ පිටිපස්ස ගිහින් දවසක ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. ඒ විදිහට සිහිනේ පස්සේ යන්න නම් ඒකට හොඳ පදනමක් දාගන්න ඕන. ශ්‍රී ලංකාවේ සාර්ථකම වමත් පාදක පන්දියවන්න විදිහට තරංකාරී ජීවිතය අවසන් කළ රංගන තමන්ගේ ජීවිතයේ අත්දැකීම් ගැන අදහස් දක්වලා තිබුණා. මගේ ක්‍රිකට් ජීවිතය දිහා බලන්න ඒකේ බිඳ වැටීම් තියෙනවා. සමහර අවස්ථාවල මම කණ්ඩායමෙන් කැපිලා ගිහින් තියෙනවා. හැබැයි ඒ කිසිම අවස්ථාවක මම වැටිලා නැහැ. මොකද මට බලාපොරොත්තුවක් තිබුණා මට යන්න ඕන ගමන ගැන. ඒ නිසා බිඳ වැටීම් කැපිලි වගේ අභියෝගයන්ට මුහුණ දෙමින් ඉස්සරහට යන එක තමයි කරන්න ඕන දේ. මගේ ක්‍රිකට් ජීවිතය දිහා බැලුවම මම 1999 තමයි මුලින් ශ්‍රී ලංකා කණ්ඩායමට එන්නේ. හැබැයි ඊට පස්සේ ලොකු කාලයක් මම කණ්ඩායමෙන් කැපිලා හිටියා. හැබැයි මම එක් අරමුණකින් හිටියා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක සෙල්ලම් කරනවා කියලා. අන්තිමට මට ඒ අරමුණ සාර්ථකව ඉටු කරගන්න හැකියාවක් ලැබුණා. අපි තැන ලබා ගන්න සටන් කරන්න ඕන. සටන් කරලා තමයි අපි අපේ තැන හදා ගන්න ඕන. මේ සුපිරි දඟපන්දියවන්න තරුණ ක්‍රීඩකයන්ට තවත් හරි අපූරු උපදෙසක් දීලා තියෙනවා. ඒ තමයි දඟපන්දියවන්නෙක් විදියට සාර්ථක වෙන්න නම් හොඳ පාලනයක් තියෙන්න ඕන කියන දේ. ඇත්තටම දඟපන්දියවන්නෙක් විදියට සාර්ථක වෙන්න පන්දුවේ හොඳ පාලනයක් තබා ගන්න ඕන. ඒ විදියට ඒකාකාරී පන්දුවීමක් දිගින් දිගටම කරගෙන යන්න තියෙන හැකියාවත් එක්ක තමයි දඟපන්දියවන්නෙකුට සාර්ථක වෙන්න පුළුවන්. මේ දවස්වල උනත් ගෙදරම හිටියත් පන්දුවවන්නට පුළුවන් අලුත් පන්දු අත්දා බලන්න. ඒ වගේම ඇඟිලි වලට අවශ්‍ය ව්‍යායාම දීලා ක්‍රිකට් වල දිගින් දිගටම ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. මම හිතන විදිහට පුහුණුව තමයි හරිම වැදගත් දේ. අපිට නිරන්තර පුහුණුවක් ලැබෙනවා නම් ඒ ලැබෙන පුහුණුව එක්ක අපිට පිටියේදී සාර්ථක දේ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට පුහුණුවේදී වමත් ප්‍රතිකරුවෙක් ලැබෙනවා නම් අපි ඒ ප්‍රතිකරුව අසරණ කරන්න විවිධාකාරයෙන් පන්දු යොමු කරලා අපි ක්‍රමයක් හොයාගන්නවා. අපි හොයාගන්න ක්‍රමය අපිට පුළුවන් පිටියේදී සාර්ථකව යොදා ගන්න. ඒ නිසා මං හිතන්නේ ප්‍රතිකරුවෙක්ට හරි පන්දියවන්නෙක්ට හරි සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන්ම නිරන්තර පුහුණුව අත්‍යවශ්‍යමයි. ඔය විදිහට තමයි ඩුබායි නවකයන් පිරිසකට තමන්ගේ අත්දැකීම් එක්ක රංගන දීපු උපදෙස්. අපි තරුණ ක්‍රීඩකයන්ටත් ගොඩක් වටිනවා වගේම අපි ජීවිත සකස් කරගන්නත් ඒ උපදෙස් තුලින් අපිට ගන්න දෙයක් තියෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සතරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.